අද අපි අමතර දවසක පන්තිය යොදාගත්තේ ඔයාලට පේපර් එකක් සාකච්ඡා කරන්න නේද? එතකොට පේපර් එකට දැන් ඔයාලා සූදානම් වෙලා ඇත්තේ ඒක අපි ලියා ගන්න නැති සමහරු print out ගන්න නැති නේද? සමහරු කමන්න අතින් ලියන්න නැති උත්තර විතරක් ලියන්න එක කරන්න එපා. අනිවාර්යෙන් ප්‍රශ්නෙත් ලියන්න. දැන් හැබැයි මම ඊළඟට දාන paper එක ටිකක් ලියා ගන්න අමාරුයි. ඒ වුණාට ලියන්න ඕන. හොඳේ ගොඩක් නෑ. අර පින්තූරේ එහෙම තියනවනේ පුතේ. ඒ පින්තූර තමයි ඇඳ ගන්න ඕන. ලස්සනට ගැලපෙන විදිහට ඇඳ ගන්න ඕන. හරි. එහෙනම් අපි අද paper එක සාකච්ඡා කරමු. මේක ටිකක් දිගයි නේ. කමක් නෑ. බලමු පුළුවන් තරම් ඉක්මනට මේක ඉවර කරන්න. ඔයාලට ලකුණු දාන ක්‍රමයක් මම කියන්නම්. හොඳේ. එතකොට ලකුණු දාන්න වෙනම පාටක් තියාගන්න. දැන් මෙහෙම කරන්න. හරි දාන්න වෙන පාටකින් පාට පෑනකින් වුණත් කමන්නේ. ලකුණු දාන්න වෙනම පාටක් තියාගන්න. පාට පැන්සලක් වුණාට කමක් නෑ. හොඳේ. එතකොට ඒකෙන් විතරයි ලකුණු දාන්න. එතකොට ඔයාලට ලකුණු මේ එකතු කරගන්න ලේසි. තේරුණාද මම කියන්නේ? හරි. එහෙනම් paper එක බලමු ටික ටික. පළවෙනි දවස් නිසා මේක ඔයාලා ටිකක් අපහසු වෙවි. ඒ වුණාට මම කියන විදිහට ඔයාලට මේක ලේසියෙන්ම නේද උත්තර දාගන්න පුළුවන් සාකච්ඡා කරගන්න පුළුවන්. හදිස්සියවත් පිළිතුරක් වැරදුනොත් මකන්නේ යන්න එපා. දැන් වෙනදා මේ කියවීම මේ පොත්වල වැඩ කරනකොට නේද අපි මම කියනෝනේ මකන්න කියලා. දැන් මෙතන එහෙම කරන්න යන්න එපා. මකන්න එපා. ඉස්සරහින් ලියා ගන්න වෙන පාඩකෙ. නේද? වැරදියකට වැරදි දාන්න ඕන. වැරදි දාලා හරි උත්තරේ ලියා ගන්න. එතනම ලියා ගන්න හොඳේ. හරි එහෙනම් අපි ඔව් මම paper එක ඔයාලට පෙන්නන්නම් දීපු එක මේ වගේ paper එකක් ලැබුණේ නේද? මුලින්ම තියෙන්නේ සිංහල. පහත සඳහන් කවි කියවන්න. මහවැලි නිල් වළා ගඟයි කළු වළවේ කැළණි ගඟයි. ගමින් ගමට ගලා ගොසින් ගොඩයි මඩයි පොහොර කරා. පලා පැහැය හැම කල්හිම රැඳී දිලෙන පොළොවේ ඉවත දමන දඬුව උවද දලුලා යනි පැලවේ. හරි මේක ඔයාලා පන්ති තියෙන කවි පන්තියක් නේද පොතේ තියෙනවා. මෙහි සඳහන් වන ගංගා දෙකක නම් ලියන්න. ගංගා දෙකක මෙතන පුතේ තියෙනවා ගංගා පහක නම් තියෙනවා. ගංගා පහක නම් තියෙනවා. එතකොට ඔයාලා හොඳින් බලන්න මෙන්න මේ එකක නම් ලියුණා ඇති. පහේම නම් ලියන්න අවශ්‍ය නැහැ. එකක් ලියුවනම් ඇති. නේද? ඔයාලට ලියන්න පුළුවන් මහවැලි ඔව් දෙකක නම් ලියන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන්ම මේන් දෙකක නම් ලියන්න ඕනේ. කළු ලියන්න පුළුවන් කළු ගඟ. වලවේ ගඟ ලියන්න පුළුවන්. කැලණි ගඟ ලියන්න පුළුවන්. හැබැයි දෙකක නම් ලියලා තියෙනවා. එක්ක මහවැලි ගඟ නිල්වලා ගඟ එහෙම නැත්නම් කළු සහ වලවේ ගඟ. ඒක පොඩි වලවේ ගඟ කැලණි ගඟ එක්ක කළු ගඟ කැලණි ගඟ එක්ක මහවැලි ගඟ වලවේ ගඟ. හොඳද? ඔව්. හැබැයි හොඳට බලන්න මේ ගඟ ලියනකොට සංයක වෙලාද කියලා. අපුරු බලන්න ඕන දැන් වෙන වැඩ කරන්න බෑ. නිල් පැලකින් හරි දැම්මම කමක් නැද්ද? ඔව් කමක් නැහැ. ගඟ නැතත් කමක් නැහැ. මහවැලි නිල්වලා. එහෙමත් කමක් නැහැ. කොමාවක් දාලා. ඔව් කළු කොමා. නිල් පැලකින් දාන්න. මොකද ආයහන්න? නැහැ එදකට.
හරි දාගන්න එතකොට. ඒක හරිනම් නේද? සර් පෑනකින්ද? සමන්නේ පෑනකින් හරි. හරිනම් මෙන්න මෙතන හරියක් දාන්න. හරියක් දාලා පස්සේ අපි ලකුණු දාමු දැම්ම දාන්නේ හොඳේ. හරියක් විතරයි. වැරදි නම් මොකද කරන්නේ? වැරද්දක් දාන්න. හැබැයි වැරද්දක් දාලා දැම්මොත් එහෙම අනිවාර්යයෙන්ම හරි උත්තරේ ලියන්න ඕන. මේ මෙතන හරි උත්තරේ ලියලා තියෙන්න ඕන වැරද්දක් දැම්ම. එහෙම. පැන්සල තියාගන්න. කොහොමද පැන්සලන් හරි තියාගන්න මම වැරදි එතන කොට. හොඳට අහගන්න ඕන පුතා හොඳේ. හොඳට අහගන්න ඕන. නැතු මේ වැරදි කරන්න බෑ. මේක වටින්න. මලක කරේකම කරන්න බෑ. හරි. ඒ වගේම තමන්ගේ මයික් එක මියුට් කරලා තියාගන්න. එතකොට අපට මේ උමනා වුණොත් විතරක් ඔන් කරගන්න. රයිට්. මෙතෙන්ද මම තා වැඩක් කියනවා වට බලන්නකොට මේ ගඟ ලියනකොට අනිවාර්යෙන්ම සංයක ගයන්න තියෙනවා. ගංගා ලියනකොට සංයක ඉන්නේ නැහැ. ගඟ ලියුවොත් සංයක ගයන්න එනවා. හරිනේ? පලා පැහැය යන්නේ කි තේරුම කුමක්ද? පලා පැහැය හැම කල්හිම රැඳී විලෙන පොළොවේ. මොකද්ද මේ පලා පැහැය කියන්නේ? ඔව්. පලා පැහැය යන්නේ කි තේරුම ඔව්. කොළ පැහැය නේද? කොළ පා කොළ පාට දඬුව පවා පැලවෙන්නේ ඇයි? ඉවත දමන දඬුව වුවද පැලවෙන්නේ ඇයි? මේකට හේතුව තමයි පුතේ මේ දෙවනි කාරිය පොළවක් තියෙන නිසා. ඔව්. තරු පොළවක් තියෙන නිසා. ඔව්. වෙරි ගුඩ්. මේ ඔන්න අහගන්න තිබෙන නිසා. තරු පොළ දෙවනි කාරියේ තේරුම අහගන්න ඔය හැමෝම. පලා පැහැය හැම කල්ප රැඳී දිලෙන පොළවේ. කොළ පාටින් හැම කාලෙම මේ පොළව රැඳී තිබෙනවා. මොකද වැස්ස ලැබෙන නිසා නේද? වැස්ස නැති වුණත් වැව් වලින් වතුර තිබෙන නිසා නේද? ඒ කියන්නේ අපි කියන්නේ සාරවත් නේද? ඉවත දමන දඬුව දඬුවක් විසි කරා නිකන් කෝටු කැබැල්ලක් විසි කරා ඒකත් දලුලා යලි පැලවෙනවා. විසි කරන ඒවත් පැලවෙනවා. ඒ කියන්නේ පොළොවේ සංසාර බව. එන අපිට මෙතන තුන්වෙනි එකට පිළිතුර ලියන්න වෙන්නේ ඉවත දමන දඬුව වුවත් පැලවන්නේ ඇයි? පොළොවේ සංසාර නිසා නැත්නම් පොළොව සරු නිසා නේද? පොළොව සරු නිසා. නැත්නම් පොළොව සාරවත් නිසා. මං ලිව්වේ පස පොහොර නිසා කියලා වැරදිද? පස පොහොර නිසා. පස සාරවත් නිසා කියලා වැරදිද? කමක් නෑ. පස පොහොර නිසා. ලිව්වේ හරු පොළව නිසා කියලා. ඔව් ඔව් ඔව්. සරු කතාව තියෙනවනම් හරි. කමක් නෑ පොහොර. සර් පොළවේ සාරවත් බව. සර් මම ලිව්වේ පොළවේ සාරවත් බව නිසා. අර්ථපේති සාරු සාරවත්. දැන් මෙතන සාරවත් තිබුණත් හරි. සාරවත් තිබුණත් ඒක හරි. සර් මං කියපු උත්තරේ වැරදිද? ඒක තමයි. ඔයා කියපු එකට හරියක් දාගන්න. පොළවේ පොහොර බව නිසා කමක් නැහැ. පොළවේ සාරු. හරි පුතේ මං දැන් කිව්වනේ කිය සාරු කියලා. ඒක හරි කියලා මම කිව්වනේ. පොළව සරු වීම නිසා කියලා මම ලිව්වේ. හරි. නැ පහ බලන්න නැවත යන්නට සමාන පදයක් සොයා ලියන්න. හැබැයි අපි මේ ඡේදෙන්න ඕනේ. යලි. යලි. ය
Yari yari. Matahari. Yari liyana kota aniwaryenma murdaja layanna tiyenna ona liyanna tibenno naththam peradi. Naththam peradi danna wenawa. Etanin waradda danna. Therunada? Murdaja liyanna tiyenna. Enna sir. Hari. Yari. Patrida? Naththam peradi danna. Peradi dala hari uttare liya ganna patta tiyenna. Ena appasa peradida? දැන් මේකේ ආපසු කියලා වචනයක් නැහැනේ නේ ආපසු හරි වුණාට ආපසු කියලා වචනයක් හොයන්න බෑනේ මේකේ හොයා ලියන්න ඕන එහෙනම් ඔන්න අපි තව තැනක් ඒක හොඳයි ඒක අහපු එක මෙන්න මේක රවුම් කරගන්න ඔයාලා මොකද්ද ඔව් මෙන්න මෙතන රවුම් කරගන්න හොයා කියන තැන රවුමක් දාගන්න ඒ මොකද හොයලා ඕන ලියන්න බැලුවෙන් මේ Amante hita nega liya lahari anne. Neda. Right. Hita nega mokadda. Yala api balu. Papilla pamana. Hita nega sa mokadda ni anno na. Yali. Metana. Hatra vene kata uttare mokadda. Yali. Hatra vene kata chinitura. Yali. Mage uttare varadi. Oh, di varadi na varadi da. Mage uttare varadi. Yali, nawata kiyanne yali. Oba kama. Mama danne hiti. Wacanayak soya liyanna. Ekat hoya liyanna one habai mena meka rawuma dagattot hondai. Papilla pamana. Papilla vitarai tiyenno one. Ah balamu papilla karannada? Oh papilla vitarak thibena ekak balamu soya liyanna. නේ ආ මහවැලි බෑ නිල්වලා බෑ ගංග බෑ පාපින් නෑනේ කැලණි ඕල් බෑ ගොස් කලා කලා කොහෙන් ලිවිත් දලු ඔ කොඩයින පැහැ හැම බෑ ඒවයි නෑ තේර දලු ඔ පාපින්ල පමලා ඌව දලු හරි කල ඌව Danduwa hari Uwa Uwa hari Oye tunen ekak puluwa Oye tunen ekak liyala thiyena nam hari Illa Ai mataka thaba ganna mokak La hari da ne Eh Hari da sa Oh mata hari da Mokakda Paradda uttare liyanna Dalu hari Mokakda uttare liyanna Danduwa hari Dalu liya Hala Wala pala ki sir aap liwada kamak nadda mokadda aapas liwada kamak nadda kohida aapas kire ekak tiyenne kohida tiyenne mara pennan aapas nawata kiyana ඔක් මේ ආපසු කියලා වචනයක් මේ කවියේ තියෙනවද නැහැනේ නේද ඒක ලියන්න බෑ එතකොට මේ තුනෙන් එකක් ලියන්න පුළුවන් එක්ක දඬුව එක්ක ඌව එක්ක දාලු ඔය තුනෙන් එකයි ලියන්න පුළුවන් හැබැයි දඬුව ලියනකොට සංයක ඩයන්න තියෙන්න ඕන ඒවා අනිවාර්යයෙන්ම ඔව් තේරුණානේ ඔය මෙන්න මේ මම කියන්නම් පස්සෙනියකට ओ नेद दांडू एक को मकाती मुने दालू दांडू है एक को दालू है दालू मैंने काफी लड़की बोला हमारी काफी लड़की पाला हरी दे मकादे पाला हरी दे मंगे මේ එකක් විතරයි හරි වෙනේවා හරි නෑ
වෙනේම වැරදි එක මේක තියෙනවා එක මේක තියෙනවා එක මේක තියෙනවා හරිනේ හය අහසේ යන්නට සමාන පදයක් හොයා ලියන්න ආ ඒකත් හොයා ලියන්න ගුවන 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 පුතේ පොඩ්ඩක් ඉන්න ගුවන ගුවන මෙතන පොඩි වැරදීමක් ගුවන අහන් ඉන්න මෙතන පොඩි ගුවන මොකක්ද අහන්නේ ඔය හැමෝ දැන් මයික් එක ඔන් ඔෆ් කරගන්න මම කෙනෙක් අහගෙන ඉන්නේ නෑනේ මම කන්නේ නැතුව මෙහෙම ඉන්නේ right පොඩ අහගෙන ඉන්නකෝ මම කියන දේ මෙතන අහසේ යන්නට සමාන පදයක් පැහැදිලි නෑ. ඒක තමයි අහසේ යන්නට සමාන පදයක් හොයා ලියන්න. සමාන පදයක් පුතේ මේකේ නැහැ. නේද? විරුද්ධාර්ථ පදයක් තමයි තියෙන්නේ. ආ පොළොවේ කියලා. නේද? සමාන පදයක් මේකේ නැහැ. පස්වෙනි ප්‍රශ්නෙට ගලා බෑ කියලා. ඔව් මේකේ බෑ. නේ? එහෙනම් ඔයාලා මෙතන හදා ගන්න අපි එක හැමෝටම ලකුණු දෙමු සමාන කියන එකට එතන දා ගන්න ඔයාලා විරුද්ධ කියලා යන්න ඔහසේ යන්නට විරුද්ධ පදයක් හොයාලියා අන්න හදා ගන්න අපි මොකද්ද සර් මම කියන එක අහගෙන ඉන්න මම පෙන්නන්නම් සර් හැමෝගෙම මයික් ඔන් කරපු නිසා අපිට මුකුත් ඇහෙන්නේ නැහැ. නෑ එහෙම එකක් නෑ. මේ මෙන්න අහගන්නකො මම කියන දේ. අහසේ යන්නට සමාන කපලා මේක කපන්න සමාන. එතන දාන්න ඔයාලා විරුද්ධ 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 කියලා දාගන්න. පර්වතියා මාවත් ආසේ යන්නට විරුද්ධ පදයක් හොයා ලියන්න. ආ දැන් හොයන ලියන්න බලන්න. සමන් ඊට කලින් ලියලා තිබ්බේ. දැන් ලිව්වොත් ලකුණු දෙන්න. පොළවේ. මමත්. පොළවේ. ආ දැන් ලියන අය ලකුණක් දෙන්න. පොළවේ. ලිව්වද? ඔව්ද? ඔය එතකොට 6 වෙනි එකට පිළිතුර තමයි මෙන්න මේක තියෙනවා නම් හරි. පොළොවේ තියෙනවා සර්. ඔව් තියෙනවා නම් හරියට දාගන්න. හොඳයි. දැන් ඔතන ඔයාලා තමන්ගේ හරි ගාන ගණන් කරන්න. හරි ගාන ගණන් කරන්න. හයයි සර්. ඔව් තමන්ගේ හරි ගාන ගණන් කරන්න. හයයි සර්. රයිට්. පහයි සර්. ඔව්. හයයි සර්. හතරයි. හයයි සර්. යන්න කිව්වේ නෑ මම කියන්න කිව්වේ නෑ එතකොට ඔයාලා හයෙන් දකුණු දාගන්න හයෙන් හයෙන් මෙතන ඔව් තමන්ගේ ලකුණු දාන්න මෙතන මේ හරි පාට පැන්සලක් හරි ගන්න කියලා ඒකෙන් කොට දාන්න හයෙන් හතර හයෙන් ගන්න දාගන්න මෙන්න
Hai, enggak, Dana. Hai, itu nih, Dana. Hari. Api abu ilang prasna tiket mema rauma tula eti apuru niveradiva galapa histana mata liyanna ona neda liyanna ona puthe liwe nathoth waradi hode right wala kulu මෙතන තියෙන්න ඕන මොන ලුයන්නද මෙතන තිබෙන්න ඕන ආ මූර්ධජ ලුයන්න මූර්ධජ ලුයන්න තමයි මෙතන තියෙන්න ඕන මෙන්න මේක මම මේ රවුම් කරලික ආන්නේ ගැහනු මෙතන තියෙන්න ඕන ගැහනු ලියනකොට දාන්තජ නුයන්න දාන්තජ නුයන්න මෙන්න මේක විකාශනය මෙතන තියෙනවනේ පුතේ තාලුජ සයන්න කියලා තියෙනවා තාලුජ සයන්න විශේෂ මූර්ධජ සයන්න මූර්ධජ සයන්න මෙන්න මේක මූර්ධජ සයන්න right සර් ගහනවද මූර්ධජ නෑන්න නෑ ඔන්නෑ මේකේනේ ගැහනු හොඳයි වැරදි වුණොත් වැරදි වුණොත් මොකද කරන්නේ ඔඩේ ලකුණු දාන්න කිව්වේ කවුද කවුද ලකුණු දාන්න කිව්වේ කිව්වේ නැහැ right එහෙනම් අපි එතනින් පහල කරමු නේද හොඳයි අපි යමු මේකට යමු එක් එක් වාක්‍ය යටින් ඉරියදී වචන වලට සමාන තේරුම දෙන වචන වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න ඕන වනය පුරා සියතුන්ගේ ගීරාවේ පැතිරෙයි සියතුන්ගේ කියන්නේ පුතේ කාගේද කොවුලන්ගේද මීමැස්සගේද කුරුල්ලන්ගේද කොවුලන්ගේ නෙවෙයි කාගේද කුරුල්ලන්ගේ කුරුල්ලන්ගේ සෑම උදෑසනකම දිනකර නැගයි දිනකර කියන්නේ හිරු දිනකර කියන්නේ හිරු මින් රළ ගන්නියුරට රොක් වෙති මින් රළ කියන්නේ කාටද මාළු රන්තු මාළු රන්තුව පිටි කඩු නෙවෙයි මාළු රන්තුව නේද right ඒක වැරදුනොත් එහෙම වැරදි දාලා හරියකට පාට පැන්සලකින් ඒ පාට පැන්සලෙන් ඉඩක් ඇඳ ගන්න හොඳේ හොඳයි අපි ආව ඊළඟ කොටසට මොරසූරණ වැස්සේ කොහේ යන්නද කියලා තාත්තා මාමගෙන් ඇහුවා මෙහි ඉරියදි පදවල තේරුම ලියන්න මොරසූරණ වැස්ස කියන්නේ මොකද්ද පුතේ Sir, tadi masa hari dah.
හරි හරි. ඉතා තද වැස්සත් හරි. වැස්ස විතරක් තිබුණොත් වැරදි. වැස්ස කියන එක වැරදි. වර්ෂාව තිබුණත් කමක් නැහැ. වැස්ස වෙනුවට වර්ෂාවක් කමක් නැහැ. හැබැයි මූර්ද ඡායන් ඉන්නවා. වැස්ස තනි තනි වටේ තිබුණොත් වැරදි නේද අධික වැස්ස මහ වැස්ස තද වැස්ස වෙන්න ඕනේ මොරසූරණනේ මොරසූරණනේ ඔව් පුතා කියා ඔව් හයි වහින මල්ලි වෙදරාණ බාද වැස්ස පුතා හෙන්න හයිෙන් වහින වැස්ස එකක් හරි සර් මල්ලි වෙදරාණ බාද වැස්ස ධාරාණිපාත වැස්ස වෙරි ගුඩ් එකක් හරි ධාරාණිපාත වැස්ස හැබැයි අකුරු හරියනවනේ ධාරාණිපාත මූර්ධදි දායන්නේ ඉන්නේ ධාරාණිපාත නැත්තම් වැරදි අකුරු හරියන්නේ හොඳයි අපි යමු ඊළඟ එක පස්වෙනියට මෙම වචන කලපා අර්ථවත් වාක්‍ය බැගින් ලියන්න එකයි ලියන්න ඕන එක වාක්‍යයි නේද යාට තව ඉඳ තියෙනවද අපේ පොළව වටිනා සම්පතකි පොළව වටිනා සම්පතකි අපේ පොළව වටිනා සම්පතකි අපේ පොළව වටිනා සම්පතකි අපේ වාක්‍ය පහම ලියුව කමක් නැද්ද පොළව අධික සම්පතකි ඔව් පොළව වටිනා සම්පතකි හරි හැබැයි අපේ කියලාත් වචනයක් තියෙනවනේ අපේ පොළව අපේ පොළව වටිනා සම්පතකි ඔව් අපේ පොළව වටිනා සම්පතකි අපේ මුලට ඉන්න ඕන නේද අපේ කියන එක මුලට ඉන්න ඕන අපේ පොළව වටිනා සම්පතකි වටිනා සම්පතකි වෙන විදි තියෙන්න බෑ. සර් පොළව අපේ වටිනා සම්පතකි බැරිද? පොළව අපේ වටිනා සම්පතකි. සර් පහම ලියුවා කම නැද්ද? පහම ලියන්නේ මොකක්ද? අර්ථවත් වාක්‍යයක් බැගින් ලියන්න. ඔයාලා එක වාක්‍ය ගන්න ලියුවද බෑ. නේද? මේක හිමෙහි කරලා ලියන්න ඕන අපේ පොළොව වටිනා සම්පතකි පොළොව අපේ වටිනා සම්පත right එකක් ගනිමු අපි පොළොව අපේ වටිනා එකක් හරි. ওই දෙකෙන් එකක් හරි. හොඳයි. දැන් අපි මේ ටිකට ලකුණු බලමු. හොඳේ. දැන් අර අතන ඉඳලා නවයෙන් දාන්න ඕන පුතේ ලකුණු නවයෙන් දාන්න ඕන එතකොට ඔයාලා මෙතන ලකුණු දාන්න ඕන කොහොමද ලකුණු නවයේ මම කියන්නම් දාන විදිය සර් 2 3 4 වලට මේ ලකුණු දුන්නේ නැණි ඒකට ලකුණු කීයද අන්නකි දැන් දෙකේ ඉඳලා හරි ගණන් ගණන් කරන්න දෙකේ සිට හරි ගණන් ගණන් කරන්න නේද දෙකේ ඉඳලා හරි ගණන් ගණන් කරාට පස්සේ ලකුණු 9 න් තමයි එන්නේ 9යි සර් ඕ 9යි සර් ඕ මෙතන දානවා 9
ගණන් කරන්න ඕනේ දෙක ප්‍රශ්න ඉඳලා පහ ප්‍රශ්නට වෙනකන් හරි ගණන් කරන්න හොඳේ මේ හැම එකටම ඔයාලා හරියක බැගින් දැම්මනේ දැන් මෙතන මෙතන හරි නම් මෙතෙන්ද හරියයි මෙතන හරි නම් මෙතන හරියයි මෙතන හරි නම් හරිය ඔහොම දැම්මනේ වැරදි නම් වැරදි දාන්න නේද ඒ විදිහට උඩටම දෙක ගාවට එකක් ගණන් කරන්න හරි සර් දිනකර කියන්නේ තරු වලටයි දිනකර කියන පුතේ හිරු හිරු දහයෙන් නෙවෙයි මෙතන නවයෙන් ලකුණු දානවා නවයෙන් දහයෙන් නෙවෙයි සර් එකක් වැරදි නම් ලකුණු කීයද එකක් වැරදිනොත් එතන 8යි සර් නවයෙන් 6යි එකක් වැරදි නම් ලකුණු කීයද එකක් වැරදි නම් ලකුණු 8යි දෙකක් වැරදි නම් එතන ලකුණු 7යි එහෙම එන්නේ लाखों